ඔබ සුරතල් සතෙකුගේ හිමිකරුවෙක් නම් මේ පිළිබඳව දැන සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ පින්තූරය දෙස හොඳින් අවධානය යොමු කරන්න. ඔබේ සුරතල් සුනකයා හෝ බලලා මේ විදියට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හිස බිත්තියකට, පොළවට හෝ වෙනත් වස්තුවකට තද කරගෙන සිටිනවා නම් ඉන් අදහස් කරන්නේ ඔවුන් බරපතල ලෙස රෝගාතුරව සිටින බවයි. එවැනි අවස්ථාවකදී ඔබ කළ යුතු වන්නේ ඔබේ සුරතලා වහාම පශු වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමයි. හෙට් ප්‍රසින් ලෙස හඳුන්වන මෙම අමුතු හැසිරීම ඔබේ සුරතලාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔබට ලබා දෙන අනතුරු වැගවීමක් සේ සලකන්න. ස්නායු පද්ධතිය බරපතල ලෙස හානි වී තිබෙන අවස්ථාවකදී හෝ ඉස්නසාවේදීය සෞඛ්‍ය තත්ත්වයකින් පීඩා බිඳින විටදී ඔවුන් මෙම අමුතු හැසිරීම සිදු කරන්නේ. ඒ සඳහා හේතු වෙන කරුණු ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම හේතු මොනවාද කියා අපි දැන් සොයා බලමු. මොළය හෝ තැලමස බරපතල ලෙස හානි වීම, මොළයේ හෝ හිස්කබලේ ඉදිමුමක්, විෂ ශරීරගත වීම, පරිවෘත්තීය දෝෂයක්, ආඝාතය, මොළය ඉදිමීමේ රෝගය, ස්නායු පද්ධතියේ ආසාදන තත්ත්වයක්, හිස බිත්තියට තද කරගෙන සිටීම එක් ලක්ෂණයක් පමණයි. බරපතල රෝගී තත්ත්වයන් පිළිබඳව අනතුරු අඟවා සිටින තවත් ලක්ෂණයන් ගණනාවක් තිබෙනවා. ඒවා ඔබට පහතින් දැක ගන්නට පුළුවන්. රවුමට ඇවිදීම, හිස පොළවේ ඇතිල්ලීම, මුළුවල හිර වී සිටීම, බිත්තියක් දෙස බලාගෙන සිටීම, දෘෂ්ටි දෝෂ, පරිග්‍රහය. ඔබේ සුරතල් සතාගේ මෙවැනි ලක්ෂණ දකින්නට තිබෙනවා නම් වහාම පශු වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමට අමතක කරන්නට එපා. ඔබ එය නොසලකා හැරියොත් ඔබේ සුනකයා හෝ බලලා අවාසනාවන්ත ලෙස මරණයට උනත් පත් වෙන්නට ඉඩ තිබෙන බව හොඳින් මතක තබා ගන්න. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව subscribe කරන්න අමතක කරන්නට එපා.